මහනුවර කටුගස්තොට උල්ලන්දු පිටිය ප්‍රදේශයේ පීඩා විඳින ජනතාව අතරින් රංජනී අමරසූරිය මහත්මිය ශක්තිවන්ත ගැහැණියක්. නමුත් රටේ මේ වන විට පවතින උද්ධමනකාරී තත්ත්වය සමග ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගැනීම සුළුපට කාර්යක් නොවේ. මම මේ ආයතනය පටන්ගේ මම මේ ව්‍යාපාරය කුඩාවට පටන්ගත්ත මැසින් 10ක් විතර දාගෙන ළමයි හිටිය 10ක් 15ක් විතර හිටිය ව්‍යාපාරය සාර්ථක කරගෙන ගියා. රටේ තත්ත්වය අනුව දැන් ගන්ට තියෙන දේවල් මිල ඉතාමත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකින්ද හරිම අපහසුයි. මේ ඉදිරියට ඉතින් කරගෙන යන්න සියලු දෙනාගේම උදව් උපකාර ලැබෙනවා නම් මේක සාර්ථක මට ඉදිරියට ගෙන යන්න පුළුවන්. මෙම ව්‍යාපාරය පවත්වාගෙන යෑමේදී මොවුන් හට නොයෙකුත් අභියෝගවලට මූණ දීමට සිදු වී ඇත. ෂොප් වලට තමයි දාන්නේ කටුගස්තොට මහනුවර ඒ වගේ පොඩි කඩවල වලට දාගෙන ගියා. දැන් ඉතින් වෙළඳාම ටිකක් බිස්නස් එක අඩුයි. ස්වානා මං ගොඩක් කල් මේ මෙහුම් කර්මාන්තයේදී සිටිනවා. ඒකට උදව් කරේ ගොඩක් කල් මේක මහගෙන හිටියට උදව් කරේ WDCD ආතන ආයතනය තමයි. මේ ආතන කරගෙන අපි ගොඩාක් ගේනු පුහුණුවයි අපිට පුහුණුව දුන්නා. ඒ පුහුණුවත් එක්ක මේ දිගට මේක කරගෙන යනවා. අපි ගේනු ටිකක් එකතු කරලා එකතු වෙලා මේ ආයතනයත් එක්ක තමයි මේක කරගෙන යන්නේ. මගේ හස්බන්ඩ්ුත් නැහැ. ඒ වුණාට මම මේ මෙහුම් කර්මාන්තයේදී සිටින හින්දා දිගටම ඒ වේව හරියට කරගෙන ගියා. මේ ආර්ථික ප්‍රශ්නේ මේ කාලයේ ප්‍රශ්නයත් එක්ක ගොඩක් ගැටලුව මට තිබ්බා. ඒත් දැනට මං මේ ටික පුළුවන් තරමින් මේක කරගෙන යනවා. අපිට උදව් උපකාර ගොඩක් ලැබුණා නම් මේකට මීට වඩා මම මේක දියුණු කරලා මේ ආතන අරයන්ට පුළුවන් කියලා මං හිතනවා. රටේ පවතින ඉහළ මිල ගණන් යටතේ අමුද්‍රව්‍ය යොදා නිමවන ඇඳුමක් වෙළඳපළේ විකුණා ගත නොහැකිව මොවුන් අද අසරණ තත්ත්වයට පත් වෙලා. තවද මෙම ආයතනයේ සේවය කරන කාන්තාවන්ගේ ජීවන මට්ටම රඳා පවතින්නේ මෙම ආයතනයේ පැවැත්මෙනි. ඉතින් මේ ආයතනයේ මේ පටන්ගත් දා ඉඳන් මම වැඩ කරනවා. ඉතින් දුර ඈත යන්නත් අමාරුයි. වයස අනුව ළඟපාත හොඳයි කියලා මේක තෝරගත්තා. ඉතින් මේ පොඩි ඇඳුම් තමයි මහන්නේ. ඒවා අලෙවි කරගන්නත් අමාරුයි. ඉස්සර වගේ නෙමෙයි ආර්ටිකට් ගොඩක් බැහැලා තියෙන්නේ. මිනිස්සු ගන්නෙ නෑ දැන්. ඉස්සර වගේ ඇඳුම් යන්නේ. මේ සියලු බාධක හමුවේ නැගී සිටින්නට මෙම කාන්තාවන් නොදරන උත්සාහයක් නැත. ඒ වෙනුවෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුත්තේ මෙම පිරිස් කිසිවිටකත් නොමිලේ කිසිවක් ඉල්ලා හඬා නොවැටෙන නිසාමය.